හොඳයි විසෙන්ඩි. මේ දවස් ටිකේ ගෙදර හිටියේ. දැන් ස්කෝල් යන්න ගොඩක් ලැස්තියෙන් ඉන්නේ. හරි. ඔයා දන්නවද මේ ස්කෝලේ තත්ත්වය? ගොඩ පරිස්සම් ඉන්නවි. හේ ගොඩක් දරුණේ දැන් ස්කෝලේ. ඉස්සර වගේ නෙමෙයි හොග්ගස්. ඒකට කමක් නැහැ විසෙන්ඩි. ඩම්බල්ඩෝ ඉන්න නිසා මට ඉතින් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඩම්බල්ඩෝ මහාචාර්ය මැගොනිගල් හැග්‍රිඩ් ඒ ඔක්කොම බලා ගන්නවා. ඒක නිසා මට බය වෙන්න දෙයක් නැහැ විස්ලෙන්ටි. අනික මගේ යාළුවෝ දෙන්නත් ඉන්නවා. රොන්, හර්මයිනි. හොඳයි පුතේ. අන්න විස්ලි අංකල් ඔයාව හෙව්වා. මට කියත් එක්ක කතා කරන්න. හා ඇන්ටි. ආරිනේ විස්ලි අංකල්. මම කතා කරන්න ගිහිල්ලා. කොහොමද හැරි? ඔයා දන්නව නේද දැන් හොක්කොස් වල තියෙන තත්ත්වය? ඔවිස්ලි අංකල්. මම දන්නවා හොක්ගොස් වල වෙලා තියෙන දේ. භයානක මිනිමරුවෙක් හිරෙන් පැනලා. ඔයා එයා ගැන දන්නව ඇතිනේ හැරි. ඔව් මම දන්නවා එයා ගැන. ඔය කියන්නේ සීරියස් බ්ලැක් ගැන නේ? නරුමයා. මගේ අම්මවයි තාත්තවයි දෙන්නම පාවල දුන්නා. යාළුවෝ වගේ හිටියා බොරුවට. එයා දැන් අලුත් එසක් අරගෙන තියෙන්නේ. ගොඩක් පරිස්සම් වෙන්න වෙයි හැරි. මම නම් ඔයාට කියන්නේ මේ අවුරුද්දේ හොක්ගොස් වලට යන්න නැතුව ඉන්න. පිස්සුද විස්ලියංක? එහෙම කොහොමද කරන්නේ? හොක්ගොස් තමයි මගේ ගෙදර. මට හොක්ගොස් යන්න නැතුව ඉන්න බෑ විස්ලියංක. ගෙදර ඉන්නත් බෑ ගෙදර පස්නේ. අර තඩියා මට ඉන්න දෙන්නේ නැහැ. ඕනලාක බයිනවා ගහනවා. හැරි මම ඔයාට එක දෙයක් කියන්නම්. ස්කෝලේ ගියාට කමක් නැහැ. කවදාවත් මේ මිනිස්සයව හොයාගෙන නම් යන්න එපා. පිස්සුද විස්ලියංක? මම මොකටද මාව මරන්න ඉන්න කෙනෙක්ව පස්සෙන් යන්නේ? බය වෙන්න එපා හැරි. අමාත්‍යංශෙන් දැන් භූත ආරක්ෂකව දාලා තියෙන්නේ. සීරියස් බ්ලැක් හොයන්න. ඔයත් ගොඩක් පරිස්සම් වෙන්න. හරි විස්ලියංක. හොඳයි. එහෙනම් යාළුවෝ බලන් ඉන්නවනේ. දැන් එහෙනම් ස්කෝලේ යන ලෑස්ති වෙන්න. ආ හැරි. මතක ඇතුව ඩම්බල්ඩෝව මතක් කරා කියලා කියන්න. හරි විස්ලියංක. මං කියන්න. එහෙනම් ගිහින් එන්න. හැරි මං කිව්ව දේ හොඳට මතක තියාගන්න. කවදාවත් සීරියස් බ්ලැක් හොයාගෙන නම් යන්න එපා. හරි හරි මට තේරුණා විස්ලියංක.